දත් අපි සාධන පිළිගන්න මැක්ටරු චනල්ලිට ඉතිං අප කතා කරන්න යන්නේ පිය සාන්ද්‍රනය ගැන මුලිම කියන යුග ඔබ තාම සස්කයි් කරන අපි සස්කයි් වෙල අපි එක් දිගරමකරනගේ ආදර ලා සිටිනවා මුලින් බලමු මේ පියසා පෝ කියන සංකල්ප වල තේරුම ජලිය ්‍රාවනල ඇති ්ලස්සා ඔච් මයිනස් ප්‍රමාණ වඩා පහසුවෙන් සංසන්ධනය කිරීම සඳහා පෝ වැනි සංකල්ප භාවිතා කරනවා යම් ජලිය ්‍රාවණයක ්ලස්සාන්ටන මවල ගන්න ඩෙසිමිටරලින් මැනැතිවිට එමගේ දහය පාදයට ලගුවගේ රිනාගේ තමයි පච් කියල කියන්න ඒ කියන්නේ පත් සමානයි රින ලගු ්ලස් තොල් පෝ සමානයි රින්න ලගු ඕ මනස් කියලගන්න පුළුවන් උදාහරම් බලුව සල්පලුක් ජලිය ්‍රාවණයක සාන්ද්‍රණය බින්දෂ විින්දය තුනයි මවල ගන්න ඩෙසිමිට නම් පසා පෝ අපි ප්‍රක්‍රියාවලයා ගන්නවා H2SO4 විගටනයවා H+ දෙකක් සා සල්පේට් අයින බඩ ඉතින් ප කියන්නේ රින ලබු H+ සාන්ද්‍රණය අපි ලියන්න පුළුවන් සාන්ද්‍රනය H2SO4 සාන්ද්‍රනය විදේශ බින්දුවයි තුන නිසා H+ සාන්ද්‍රයවගේ දෙගුණක් කන්නනි එතට H+ සාන්ද්‍රය විදේශ බින්දුවයි බින්දුවයි හය කියලා අපි කලියා ගන්නවා හය ගුණ කිරීම දහරුණ තුන කියලා අපි බලමු දැන් මේගේ පියච් වන්න කොහොමද කියලා අපි දන්නවා ලඝු ගුණකිරීමක් තියෙනකොට අපිට ඒකට එකතු කිරීමක් විදියට ලියන්න පුළුවන් අපි මේක ලියා ගන්නවා ලඝු 6 දන ලඝු 10 ඍණ 3 වෙනි බලය කියලා එතකොට අපි බලමු මේ ලඝු 6 කියන එක ගන්න කොහොමද කියලා ලඝු 6 බලන්න අපි 60 බිංදුව කියන එක බලනවා 60 බිංදුව එන්නේ 77යි 82 අපි මෙතන ලියා ගන්න බින්දුවේෂම 77යි 82 කියලා. මෙතන බින්දුවේෂම කියලා ලියන්නේ උඩ ලඝු 6නේ අපිට හොයන්න තියෙන්නේ. ඉතින් ඒකේ තියෙන්නේ එක ඉලක්කමයි. ඉතින් මේ දශම මේක 6.0 කියලා ලිය ගන්න බලන්නේ. ඒක දශම ස්ථානයට වම් පැත්තේ තියෙන්නේ එක ඉලක්කමයි. ඒ හින්දා තමයි අපි බින්දුව දශම 77යි 82 කියලා ලියන්නේ. දැන් එතන ලඝු 60 වෙන් තිබ්බනම් ඒ කියන්නේ 60.0 කියලා ලියන්න බලන්නේ. ඒක දශම ස්ථානයට වම් පැත්තේ ඉලක්කම් දෙකක් තියෙනවා. ඒකට අපි ලියන්නේ 1.77යි 82 කියලා. ඒකට 600 වන් අපි ලියන්නේ 2.77යි 82 කියලා. ඊවස්සේ මේ ලඝු 10 3 වෙනි බලය කියන එක අපි ඍණ 3 කියලා ලියා ගන්නවා. එතන මේ ලඝු කියලා කියන්නේ ඒ සංඛ්‍යාවක් 10 කීවිරි බලයද කියන එක. ඉතින් අපි මෙතන ලයින් කරපුවාම අපිට එනවා 3 අඩු කිරීම 0.77 82 කියලා. ඒතර අපිට උත්තරය ගන්න පුළුවන් 2.22218 කියලා. ඊවස්සේ බලමු සාන්ද්‍රණ දියටුවේද pH අගේ හොයන විදිය. උදාහරණයක් වශයෙන් H+ සාන්ද්‍රණ 1.25 මවුලක ගන්න ඩෙසිමීටරේ නම් pH හොයන්න අපි මෙන්න මෙහෙමයි. අපි මේ තියෙන සාන්ද්‍රණය 10 බල විතර ලියා ගන්නවා. ඒතර අපි ලියා ගන්න පුළුවන් 125 ගුණ කිරීම 10 ඍණ 2 කියලා. අපි ඉතින් මුලින්ම ගණන් නොවනි මේ 125 කියන එකේ ලඝු බලනවා. ඒක අපි බලන්නේ 12/5. ඒක අපිට එනවා 900.989 කියලා. මෙතන 125 කියන ඉලක්ක 3ක් තියෙනවා. එයින් අපි 2.0969 කියලා පටන් ගන්නවා. මම කිව්වාගේ ඉස්සරහට ඉලක්කම් තියෙන ගානට වඩා එකක් අඩු කළා තමයි මේ එක ස්ථාන ඉලක්කම ලියන්නේ. එතකොට 10 ඍණ 2 වෙන බලය කියන එක ඍණ 2 කියලා අපිට ගන්න පුළුවන්. එතකොට අපිට ඒක ඍණ ලකුණ අයින් කරාම අපිට ලියන්න පුළුවන් 2 අඩු කිරීම 2.0969 කියලා. එතකොට ආසන වශයෙන් උත්තරේ ඍණ 0.1 කියලා අපිට ගන්න පුළුවන්. ඉතින් එතනින් අපිට පැහැදිලි වෙන්නේ pH අගෙන් සදා ඍණ අගෙන්ද එන්න පුළුවන් කියන එක. තව උදාහරණ බැලුවොත් pOH සමානයි ඍණ ලඝු 0.78. ඒ කියන්නේ OH සාන්ද්‍රණය 0.78යි මවුල ගන්න ඩෙසිමීටරේ කියන එක තමයි එතන දීලා තියෙන්නේ. අපි ඒකත් ඉස්සලා වගේම 10 බලයක් විදිහට ලියා ගන්නවා. ඒතර අපි ලියන්න පුළුවන් ඍණ ලඝු 78 ගුණ කිරීම ඍණ 2 කියලා. ඒකෙත් අපි ලඝු බැලුවොත් 78 කියන්නේ ඉලක්කම් දෙකක් තියෙන ඉඳලා අපි 1.1 කියලා පටන් ගන්න. එතකොට 78 බිංදුව බලනවා. එතකොට 78 බිංදුවෙන් 89.21 කියන එක. එතකොට 10 ඍණ 2 වෙනි බලය කියන එකේ ඍණ 2 ඒ විදිහටම ලියා ගන්නවා. ඉතින් මේක ඍණ සුළු කරාම අපිට ගන්න පුළුවන් 2 අඩු කිරීම 1.8921 කියන එක. එතකොට අපි උත්තරේ එනවා 0.1 කියලා. තව උදාහරණයක් බලුවොත් pH සමානයි ඍණ ලඝු 5 ගුණ කිරීම 10 ඍණ 14. ඒ කියන්නේ H+ සාන්ද්‍රණය 5 ගුණ කිරීම 10 ඍණ 4යි මවුල ගන්න ඩෙසිමීටරේ කියන එක. ඉතින් අපි මුලින්ම ගන්නේ මේ 5ේ ලඝු බලන්න ඕනේ. එතනත් 5 කියන්නේ එක ඉලක්කමයි තියෙන්නේ. ඒ හින්දා අපි 0.1 කියලා පටන් ගන්නවා.
දොර 50 බින්ද බලුවම අපිට 69 90 කියන උත්තරයක් එනවා 10 ඍණ 4 වෙන බල කියන එක ඍණ 4 විදිහට අපි ලියා ගන්නවා එතකොට මේක ඍණ සුළු කළාම 4 අඩු කිරීම 0.69 9 බින්දු කියලා ගන්න පුළුවන් එතකොට අවසාන උත්තරේ 3.3 බින්දුවයි 1 බින්දු කියලා ලැබෙනවා ඒ වගේම තවත් ගණන් බලුවොත් OH minus 100 දීලා තියෙනවා 2.3 කුර කිරීම 10 ඍණ 6යි මවුල ගණන් ඩෙසිමීටර කියලා එතකොට ඒක pOH වෙන්නේ මුලින්ම 2.3 ඉඳ දශමිස් ස්ථානයට වම් පැත්තේ තියෙන එකලක් 9 ඉඳ අපි 0.3 කියලා පණ ගන්නෙ 23 බින්දුව වල. එතකොට එන්නේ 36.17. ඒකෙන් 10 ඍණ 6 වෙන බලයේ තියෙන ඍණ 6 කියන එක අඩු කරලා ඊපස් ඒක ඍණ සුළු කරාම අපිට 6 අඩු කිරීම 0.3617 කියන එක ගන්න පුළුවන්. ඉතින් එතකොට අවසාන උත්තරය විදිහට 5.683 කියන උත්තරය ලැබෙනවා. ඊළඟට බලමු ගොඩක් අය අමාරු කියලා හිතෙන pH දී ඇතුළට සාන්ද්‍රණය සෙවීම කියන කොටස. මේ දෙතරම අපිට ගොඩක් දාට පැටවෙන්නේ අපි ලඟුළු සුළු ක්‍රීම් හරියට බැරවීම. අපි බලමු එක ලීසින් හදන්නේ කොහොමද කියලා. දහන වශයෙන් pH සමානයි 2.12 කියලා අගයක් අපිට දීලා තියෙනවා. මේකද අපි කියන්නේ pH කියන්නේ renal wedge plus සාන්ද්‍රණය. එතකොට අපි මේකද කරන්නේ ඒ දීලා තියෙන pH අගයට වඩා ඉහළ ඊට වඩා වැඩි ආසන්න පූර්ණ සංඛ්‍යාවේ ඒ නාගය හදන්න පුළුවන් ඒ හදන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ 2.12 ලියන්න පුළුවන් 3 අඩු කිරීම 0.88 කියලා. ඒතර කවුරු යහන්න පුළුවන් මේක 2.12 කියලා ලියගන්න බැරිද කියලා. එහෙම ලියන්න පුළුවන්. හැබැයි ඒකට රිනල් වන් දෙක අපි සුදු කිීමේදී පැටලෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒක නිසා අපිට උඩින් සංඛ්‍යා සංඛ්‍යාව අඩු වෙලා ඒ pH එක හදාගන්නවා. ඉතින් මේ ඍණ ලඝු කියන එකේ ඍණ ලකුණ 20 මාර්ක කරපුවාම අපිට වෙන 2.88 අඩු කිරීම 3 කියලා. ඒක අපි 2.88 ප්‍රතිලග බලන්න ඕනි. සාමාන්‍ය ලඝුපතියක වල දන්නවා තියෙන්නේ ඉලක්කම් 4ක් විදිහට. එතකොට මේක 8800 කියන ගන්න පුළුවන්. 8800 තියෙන්නේ 8800 නේ 8797 කියන එක. එතකොට ඒක තියෙන්නේ 75 8 6 කියන එක. අපි දැන් ඒක ලියා ගන්නවා 77.5 8 කියලා. මේක දිසිද්ධ වෙන්නේ අර මම මුලින් කියපු දේ අනිත් දේ. ඒ කියන්නේ බිඳුවශම කියන පටන් ගන්න තියෙන්නේ. ඒක නිසා 75.86 කියන එකේ දශම ස්ථානයට වම් පැත්තෙන් 1 ඉලක්කමයි තියෙන්නේ. දැන් මෙතන 1.88 කියලා අපි පළවෙනි ලියන්නේ 75.86 කියලා. උඩ 2.88 තිබ්බනම් අපි යන්නේ 758.6 කියලා. ඒ දශම මේ බිඳුවශම.88 කියන එකේ ප්‍රතිලෝම බලන ඕන එකේ දශම ස්ථානයට වම් පැත්තේ තියෙන සංඛ්‍යාවට වඩා එකක් වැඩි කළා තමයි අපි පල්ලෙන් එන උත්තරය ලියන්නේ. ඊට පස්සේ මේ ඍණ 3 කියන එක 10 ඍණ 3 බලයක් විදිහට ඒ විදිහම ලියනවා. එතන දෙක ඍණ 4 තිබ්බොත් අපිට දෙක ලියන්න පුළුවන් 10 ඍණ 4 කියලා. ඊළඟ උදාහරණ කීපය බලමු. pH අගය 10.14 කියලා දීලා තියෙනවා. එතකොට ඒක ඉස්සෙල්ලා වගේම අපිට ලියා ගන්න පුළුවන් 11 අඩු කිරීම 0.86 කියලා. ඉතින් මේකේ ඍණ ලකුණ අනිත් පැත්තට ගියාම 0.86 අඩු කිරීම 11 කියලෙනවා. එතකොට 0.86 කියන්නේ 72.45 කියන එක. මෙතන 0.86 නිසා අපි එක දශම ස්ථානයට එකක් එක ඉලක්කමක් වම් පැත්තකින් දෙලට. ඒ කියන්නේ 7.245 විදිහට ලියනවා. ඊට පස්සේ මේ ඍණ 11 කියන එක 10 බලයක් විදිහට ඒ විදිහටම ලියා ගන්නවා. ඊට පස්සේ pH සමානයි ඍණ 0.57 කියලා දුන්නොත් pH ගන්න ඍණ ලකුණ H+. එතකොට මේ ඍණ ලකුණට ඍණ ලකුණ ඉවත් කරන්න පුළුවන්. එතකොට අපි බලනවා 5700 කියන්නේ කීයද කියලා. එතකොට එනවා 34.2 කියලා. බිඳුවශම වලින් පටන් ගන්න ඉඳ අපි එක ඉලක්කමක් විතර තියෙනවා. එතකොට 3.72 කියලා අපිට ලියා ගන්න පුළුවන්. තව උදාහරණ බලුවොත් pOH සමානයි 3.86 කියලා දීලා තියෙනවා. එතකොට pOH කියන්නේ ඍණ ලඝු OH - සාන්ද්‍රණය. අපි ඒක ලියා ගන්නවා 4 අඩු කිරීම 0.14 කියලා. ඊට පස්සේ ඍණ සුළු කරාම අපිට ගන්න පුළුවන් 0.14 අඩු කිරීම 4 කියන එක. ඊට පස්සේ අපි ලඝුපතිය බලනවා 1403 කොතෙන්ද කියලා. 1403 13.8. මේකත් බිඳුවශම වලින් පටන් ගන්න නිසා අපි දශම ස්ථානයට 1 ඉලක්කමක් විතරක් වම් පැත්තේ තියෙනවා. ඒ කියන්නේ 1.38 කියලා ගන්න පුළුවන් ඍණ 4 කියන එක 10 බලයක් විදිහට එහෙම තියෙනවා. I think මේක තමයි pH වෙන ලේසිම ක්‍රමේ. මම හිතනවා ඔයගලන්ට මේ වීඩියෝ එක ඉතාමත් වැදගත් වීඩියෝයක් වෙන්න ඇති කියලා. ඉතින් වීඩියෝත් එක්ක අපිත් එක්ක දිගටම නැදි සිටින්න මේ වගේ වැදගත් දේවල් දැනගන්න. ඔයගලන්ට අපි ඉදිරියට හමු වෙනවා. අපිට තාම subscribe කරලා නැත්නම්
අපි සස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක දිගටම දිනන කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා.